සුබ දවසක් වේවා ආදරම් මිතාත් පුතේ දුවේ. ජීවිතයේ කියන දේ ඔබේ වර්ධනය කරගන්න ඕන නම් ඒකට අවශ්‍යයි විවිධත්වයක්. සුපුවත් තරණ නිර්මාණය කරද්දී රත්රා නම් මේ තාත්ති පුතේ දුවේ මට හිතිච්ච දේ තමයි සුපුවත් තරණ හැමතැනක්ම යුනික් වෙන්නට ඕනේ. හැමතැනක්ම සුවිශේෂී වෙන්නට ඕනේ. මේ එතනට ගියාට පස්සේ ඒක ඇතුලේ යම්කිසි ජීවයක් බලයක් ලබන්න පුළුවන් තනක් වෙන්නට ඕනේ. ඒ නිසා සප්‍රසාද වහන්සේ මැදි කරගෙන වටේ නිර්මාණය වෙලා තියෙන මේ සුපුවත් අරණේදී ඒ නිසා හැම දෙයක්ම අවශ්‍ය විදියට අවශ්‍ය තැන නිර්මාණය කරන ස්වාමීන් වහන්සේ යොමු කළා. ඒක තමයි මේ සුපුවත් අරණේ තියෙන විශේෂත්වය. එතකොට දැන් මේ මම පොඩි කාලේ ඉඳලම හරිම ආසයි මේ පුංචි මාළු ටැංකියක් තියාගෙන ඒ මාළු ටැංකියේ මාළු දෙන්නේ තුන් දෙනෙක් ගප්පිපටව හරි දාගෙන නේ ඊට පස්සේ උන්ව බලාගෙන ඉන්න. මට මල්ලි මතක් කරා මේ පහුගිය කාලයක අයියේ මතකද අපි දෙන්න කානුවේ බැහැලා ඉස්කෝලේ ඉවර වෙලා එනකොට අපි දෙන්න මාස්ලාකට ගියේ. නමුත් ඉස්කෝලේ ගිහිල්ලා එනකොට නේ කොහේ හරි කානුවකට බහිනවා. බැහැලා නේ ඊට පස්සේ පොඩි ෂොපින් බෑග් එකකට අල්ල ගන්නවා අර මේ ගප්පි පැටව ටිකක්. අල්ලගෙන ඇවිල්ලා ඇති කරනවා. ඉතින් මේ අත්දැකීම තිබුණා පොඩි කාලේ ඉඳලා ආසයි මේ මොහොතේදී ඒ වගේ මාළුවෙක් දිහා බලාගෙන ජීවිතය කියන දේ සුන්දරත්වේ කරා යන්න. ඉතින් සුපුවත් තරණ නිර්මාණය කරද්දිත් මේ ජනතාවට අවශ්‍ය කරන පුංචි මින්මැදුරක් හැදුවා. ඒ පුංචි මින්මැදුර හැදුවේ මේ මොහොතේදී මේ මාළු දිහා බලාගෙන ඉන්නකොට ඔවුන්ගේ ජීවිතවල තිබිච්ච ප්‍රශ්න ටික විසඳෙනවා. ඒ නිසායි ගොඩක් වෙලාවට කියන්නේ patient කෙනෙකුට රෝගියෙකුට නේ නිරන්තරයෙන්ම කියනවා ඔබ රෝගී වෙලා ඉන්නවා නම් මාළු ටැංකියක් ගෙදර තියාගන්න, ඔබට පීඩනයක් තියෙනවා නම් ඔබ මාළු ටැංකියක් තියාගන්න, තියාගෙන ඉවර වෙලා ඒ මාළු ටැංකිය ඔබ නිරන්තරයෙන්ම බලාගෙන ඉන්න. ඉතින් මේ සුපුවත් තරණ ඇතුලේ නේ හදපු මාළු ටැංකි මේ මාළු දිහා බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. මේගොල්ලෝ නම් දැන් හරිම ලොකුයි, මේගොල්ලන්ට හැරෙන්නත් අමාරුයි වගේ නේ. ඉතින් ඒ නිසා මේගොල්ලන්ගේ ජීවිත පොඩි කාලේ ඉඳලා මේ හැදිච්ච අය. ඒ නිසා දැන් මේගොල්ලෝ දන්නවා මේගොල්ලන්ට හැරෙන්න ඕන නම් කාරිය කොහොමද හැරෙන්නේ කියලා. කෙලින් අතර හැරුණොත් කාරිය මේගොල්ලන්ට හැරෙන්න බෑ. මේගොල්ලෝ ඊට වඩා ලොකුයි. ඒ නිසා මේගොල්ලන්ගේ වලිගය උඩට දාලා ඔළුව පල්ල හැර දාලා ඒ විදිහට තමයි මේගොල්ලෝ හැරෙන්නේ. ඒගොල්ලෝ ඒ මේ තැනේ හැටියට ඇඩ්ජස්ට් වුණා. අපේ ජීවිතවල ඉගෙන ගන්න ඕනේ නැද්ද? සමහර වෙලාවට අපි ඉන්න තැන එතන අපි ඇඩ්ජස්ට් වෙන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඇඩ්ජස්ටබිලිටි කියන දේ ගොඩක් වැදගත්. ඒ නිසා ජීවිතයේ ඇතුලේ මේ මාවතේ තියෙන්නේ තවත් මාළු ප්‍රමාණයක්. ඒ නිසා මෙතන ඉන්නවා තනිකඩේ මේ මොහොතේදී මේ. හැබැයි ඊට වඩා තව පුංචි මාළු ටිකක් ඉන්නවා පල්ලෙහ ලෙවල් එකේ. ඒගොල්ලෝ හැසිරෙන විදිය බලන්න නේ. එක්කෙනෙක් එකම විදියට ඔළුව උස්සගෙන ඒ විදියටම නිකන් ඉන්නවා. එතකොට තවත් මාළුවෙක් මේ මොහොතේදී එහෙට මෙහෙට දුවනවා. එතකොට දැන් මේ හැසිරීම දිහා අපි බලාගෙන ඉන්නට ඕනේ. අපිට සමහර වෙලාවට එක ඉරියව්වක ඉන්න විදියක් නැහැ. නමුත් මේ මාළු ටැංකියේ මේ මාළුවා එක ඉරියව්වක් තුළ මේ මොහොතේදී ඉන්නවා නේ. එතකොට මේ ඉන්නේ මොකටද කියලා ඇහුවොත් කාර්යයේ රත්රණම් මේ තාත්තිපුදී දුවේ ජීවිතය ඇතුලේ විවිධත්වයක්. ඒ නිසා දැන් සමහර වෙලාවට ගොඩක් අය කියනවා නේ මේ මාළුවත් එක්ක තවත් මාළුවෝ ටිකක් දැම්මොත් කාර්යය ඌව හපා කනවයි කියලා. ඔබට පේනවා මේ මාළුවත් එක්ක තවත් පුංචි මාළුවෙකුත් දාලා තියෙනවා. ඒ නිසා මේ පුංචි මාළුවත් එක්ක මෙයා දැන් අත තිබ්බත් මේ කොටන්නමයි හදන්නේ. ඒ නිසා මේගොල්ලෝ වසයි ඇත්තයි. හැබැයි අර මාළුවත් එක්ක මේ මොහොත වෙනකොට නේ ආදරෙන් ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ විවිධ අයට එකට ඉන්න පුළුවන්කමක් තියෙනවා. ජීවිතේ මේ මොහොත වෙනකොට මේකෙන් අපිට ඉගෙන ගන්නට ඕනේ කොහොමද මේ විවිධ අය එකම තැන ඉන්නේ, එකම පරිසරයක් ඇතුලේ ඉන්නේ. ඒ නිසා දැන් අපි හැම කෙනාම මොනවද කියන්නේ, මල්ලි වගේ වෙන්න, අයියා වගේ වෙන්න, නේ අක්කා වගේ වෙන්න, නංගි වගේ වෙන්න කියලා තමයි ළමයින්ට කියන්නේ. නැහැ, මල්ලි මල්ලි, අක්කා අක්කා, අයියා අයියා. ඒ නිසා මේ හැම කෙනාගේම වෙනස් වීම තුළ තමයි මේ සුන්දරත්වයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා රත්රන් අම්මේ තාත්තිපුතේ දුවේ ජීවිතයේ කියන දේ සුන්දරයි.
හැබැයි මේගොල්ලු හරිම සුන්දර අය. එනිසා මේගොල්ලු අපිට ලංවෙනවා, අපිට කිට්ටු වෙනවා, මේ හැම දෙයක්ම සිදුවෙනවා. මොකද මේගොල්ලන්ට ලොකු විශ්වාසයක් තියෙනවා මේ මොහොත වෙනකොට. ඇයි ඒ? අපි ඒගොල්ලන්ව විනාශ කරන්නේ නැහැයි කියලා. එනිසා විනාශ කරනවයි කියලා දැනගත්තොත් ඒගොල්ලෝ ඈතින් ඈතට යාවි. හැබැයි විනාශ කරන්නේ නැහැයි කියලා දැනගත්තොත් ඒගොල්ලෝ පුදුම විදියට අපිට ලෙන්ගතු වේවි. ඉතින් රත්නනම් මේ තාත්ති පුතේ දුවේ, ඔබේ ජීවිතයේ ඇතුළෙත් මේ පුංචි පුංචි දේවල් මේවා නේ, මේවා ටික ඔබේ පුළුවන් නම් පොඩි ටැංකියක හරි මාළු ටිකක් ඇති කරලා බලන්න, ඇති කරලා ඔවුන්ගේ ජීවිතත් එක්ක සම්බන්ධ වෙලා බලන්න. එතකොට ඔබට තියෙන ওই පීඩනය, ඔබට තියෙන අමාරු, ඔබට තියෙන ආතති, ඔබට තියෙන මේ කරදරය සම්පූර්ණයෙන්ම පහ වෙලා යාවි. ඉතින් ඒ නිසා ස්වාමින් වහන්සේට ගෞරවය කරන ඔබ, ස්වාමින් වහන්සේ තුල ඉන්න ඔබ, මේ වගේ ස්වාමින් වහන්සේ මව මේ ලස්සන ලෝකයක් එක්ක ජීවත් වෙන්න ඔබට මට පුරුදු වෙන්න වෙනවා නම් ප්‍රාර්ථනා කරනවා. එලෙස ජීවත් වෙමින් ලොකු ශක්තියක්, බලයක්, පන්නරයක් ඔබට ලැබේවා කියලා චිසු පිහිටයි.